විශ්වයේ අපූර්වත්වය අපේ මිහි මඬල සබා දහමේ අසිරිය ජීවේ පාරිසරික පැවැත්ම අනාදිමත් කාලයක සිට සබා දහම මිනිසාව සමෘද්ධිමත් කළා. හරිත ලෝකයේ ජෛව විවිධත්වය මිනිසාගේ පැවැත්ම සමතුලිත කළ අතර සබාදහම ජීවයේ පැවැත්ම අසිරිමත් කළා. ජීවය රඳා පවතින්නේ සබාදහමේ නිර්මාණයක් වන වායුගෝලයේ පැවැත්මෙන්. වනතුරුලතා විනාශ කිරීමත් නූතන මානවයාගේ අදූරදර්ශී ක්‍රියාකාරකම් නිසාත් මිහි මඬල කෙරෙහි සූර්යාගේ බලපෑම වෙනස් වෙලා. අද ලෝකයේ ගෝලීය උණුසුම අපටත් අපගේ දරුවන්ටත් ඒ වගේම දරුවන්ගේ දරුවන්ටත් බලපාන ප්‍රශ්නයක් බවට පත්වෙලා තිබෙනවා. ගෝලීය උණුසුම නිසා ඇතිවන දේශගුණික විපර්යාස හේතුවෙන් සබා දහමේ පැවැත්ම වගේම ස්වභාවික විපත් මගින් මානව ජීවිත විනාශ වෙනවා. මේ සඳහා ප්‍රධාන හේතුවක් තමයි වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ඇතුළු හරිතාගාර වායු ප්‍රමාණය සීඝ්‍ර ලෙස ඉහළ යාම. මේ වැඩිවීමට මූලිකම දේ තමයි වනගහනය අඩුවීම. වනය වැඩියෙන් තියෙනවා නම් මේ වායුගෝලයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් උරාගෙන අපිට සමතුලිතතාවයක් ඇති කරනු ලබනවා. Now, the eyes of millions of people around the world are on you. දේශගුණික විපර්යාස සහ එම විපාක වලින් මිදෙන්නට මෙවන විට ලෝකය දැඩි පරිශ්‍රමයක් දරනවා. ඒ නිසාමයි ගෝලීය උෂ්ණත්වය වගේම දේශගුණික විපර්යාස අවම කර ගැනීමට 2015 වසරේදී පැරිස් සම්මුතිය ඇති කරගන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ක්‍රියාත්මක වන රෙඩ් ප්ලස් වැඩසටහන මේ කාර්යයේදී ඉදිරියෙන් සිටිනවා. Red Plus is an internationally recognized Red Plus කියන්නේ ජාත්‍යන්තරව පිළිගත් වනාන්තර පාදක කරගත් ප්‍රවේශයක්. මෙහි ක්‍රමෝපායන් සැකසී තියෙන්නේ ගෝලීය උණුසුම හේතු කොටගෙන පැන නගින දේශගුණික විපර්යාසයන්ට එරෙහිව නැගී සිටීමටයි. ශ්‍රී ලංකා රෙඩ් ප්ලස් වැඩසටහනේ ඉලක්කය වන්නේ වසර 5ක කාලයක් සඳහා ප්‍රතිපත්ති සහ නිර්දේශ 13ක් ක්‍රියාත්මක කිරීමයි. ගෝලීය උණුසුම අවම කර ගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ රෙඩ් ප්ලස් වැඩසටහන ශ්‍රී ලංකාව තුළ පස්වදැරුම් වූ ක්‍රියාදාමයක් පෙළගස්වනවා. වනාන්තර විනාශය අවම කිරීම, වනහායනය අවම කිරීම, වනාන්තර තිරසාර ලෙස කළමනාකරණය කිරීම, වනාන්තර සංරක්ෂණය කිරීම, වනගහනය වර්ධනය කිරීම. මේට අමතරව මේ ක්‍රමෝපාය දියත් කිරීමට සහ නියාමනය කිරීමට ශ්‍රී ලංකාව තාක්ෂණික මෙවලම් දෙකක් ස්ථාපිත කරලා තියෙනවා. ඉන් පළමු මෙවලම් වන්නේ වනාන්තර සඳහා නිර්දේශිත ප්‍රමිති මට්ටමක් ඇති කිරීමයි. ඒ කියන්නේ රෙඩ් ප්ලස් ක්‍රමෝපාය දියත් කිරීමට පෙර ශ්‍රී ලංකාවේ වනාන්තර වැස්මේ මුල් තත්ත්වය හඳුනා ගැනීමයි. දෙවැනි මෙවලම වන්නේ ජාතික වන නියාමන ක්‍රමවේදයක් ඇති කිරීමයි. මෙය කාලයත් සමග වනවැස්ම වෙනස් වන ආකාරය නියාමනය කිරීමේ මෙවලමක්. වර්තමානයේදී ශ්‍රී ලංකාවේ මුළු ස්වභාවික වනාන්තර ප්‍රමාණය
දළ වශයෙන් හෙක්ටයාර මිලියන 1.95ක්. එසේත් නැත්නම් මුළු දිවයිනේ බිම් ප්‍රමාණයෙන් 29.7ක් බව මෑතකාලීනව ගණනය කර තිබෙනවා. මෙය 19 වන සියවස ආරම්භයේදී 70%ක් වූ වනවැසුම සමග සංසන්දනය කර බැලීමේදී අවදානම් සහගත පිරිහීමක්. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ අප දියුණුව කරා යන නිසාම ගොක් වෙලාවට අපේ ලෝකයේමත් එවන් අපේ රටෙත් වන ප්‍රමාණය එන්නෙන් අඩුවෙමින් යනවා. ශ්‍රී ලංකාවේ නූතන සංවර්ධනය සහ විවිධ මානව ක්‍රියාකාරකම් නිසා මහඟු වන සම්පත පිරිහී යමින් තිබෙන අතර මේ අභාග්‍ය සම්පන්න තත්ත්වයේ ප්‍රතිවිපාක මගින් ප්‍රජාවට ලැබිය යුතු ප්‍රතිලාභ හීන කරනවා. වර්තමානයේ වන විට මේවා බැරෑරුම් මානව අභියෝග බවට පත්ව තිබෙනවා. අද ලෝකයේ තිබෙන ස්වභාවික වනාන්තර විනාශ වීමේ ප්‍රධානම හේතුවක් වන්නේ ඒ ස්වභාවික වනාන්තර වලින් අපට ලැබෙන පරිසර විද්‍යාත්මක සේවාවන් වල වටිනාකම හඳුනා නොගැනීමයි. නමුත් මෑතකදී පරිසරික ආර්ථික විද්‍යාත්මක වටිනාකම් හඳුනා ගැනීමේ ක්‍රමවේදයන් බොහෝ දුරට වැඩි දියුණු කරමින් පවතින. උදාහරණයක් වශයෙන් ගත්තොත් වනාන්තර වල තිබෙන ජල සම්පත පිළිබඳ ආර්ථික වටිනාකම. ඒ වගේම පාංශු සංරක්ෂණය, ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම, විශේෂයෙන්ම පරාගණය සිදු කරන කෘමීන් සංරක්ෂණය කර ගැනීම, ඒ වගේම සෞන්දර්යාත්මක වැදගත්කම, මේ ආදී කරුණු ආර්ථික විද්‍යාත්මක ක්‍රම මගින් ඒවායට වටිනාකමක් දීමට හැකි වෙලා තිබෙනවා. ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන හෙක්ටයාර 8000ක පමණ වන විනාශය රෙඩ් ප්ලස් වැඩසටහනේ ක්‍රියාදාම 13ක් ස්ථාපිත කිරීමෙන් අවම කෙරෙනවා. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්‍රියාකාරකම් වලට ගෙනෙන මූලිකම ක්‍රියාකාරකමක් තමයි ස්වාභාවික වනාන්තර හෙක්ටයාර 160,000ක ආරක්ෂාව තහවුරු කිරීම. මේ සඳහා අපි බලාපොරොත්තු වෙනවා මේ වනාන්තරවල මායිම් නිරූපණය කරලා ඒවා ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට. ඊට අමතරව අපි තවදුරටත් බලාපොරොත්තු වෙනවා මේ අවට තියෙන මේ ස්වාභාවික වනාන්තර වලම කොටසක් විදිහට තියෙන පරිහානියට පත්වුණු වනාන්තර හෙක්ටයාර 40,000ක් විතර වැඩි දියුණු කිරීමට මේ යටතේ පුනරුත්ථාපනය කිරීම වගේම වනජීවීන්ගේ වාසස්ථාන සංවර්ධනය කිරීමකුත් සිද්ධ වෙනවා. මෙම ප්‍රතිපත්ති නිර්දේශ මගින් පාරිසරික බලපෑම් ගණනය කිරීමටත් වනාන්තර නොවන භූමිවල වනවියන වැඩි දියුණු කිරීමටත් යෝජනා කරනවා. ඒ වගේම රාජ්‍ය නොවන වනභූමි ආරක්ෂා කිරීම සහ කෘෂි වනභූමි සංවර්ධනය කිරීමටත් මෙහිදී කටයුතු කරනවා. FAO, UNDP and UNEP රෙඩ් ප්ලස් වැඩසටහනේ ක්‍රමෝපාය සකස් කරන්නට පසුගිය වසර 4ක කාලයක සිට ලෝක ආහාර සහ කෘෂිකර්ම සංවිධානය, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන, එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන එකට එකතු වෙලා ඉන්නවා. රාජ්‍ය ආයතන 14ක් සමග ආදිවාසී ජනතාව, වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ප්‍රජාව, විද්වතුන් මෙන්ම සිවිල් සංවිධාන, පෞද්ගලික අංශය, රෙඩ් ප්ලස් පාර්ශවකරුවන් ලෙස මේ වැඩසටහන සමග සම්බන්ධ වුණා. මෙම රෙඩ් ප්ලස් වැඩසටහනෙන් ශ්‍රී ලංකාවට ප්‍රතිලාභ බොහොමයක් ලැබෙන්න තියෙනවා. ඒවතරින් ප්‍රධානතම ඒවා වන්නේ අපිට ලැබෙන පිරිසිදු පානීය ජලය එකක්. ඒ වගේම දේශගුණික විපර්යාසයන් අවම කර ගැනීම දෙවැන්න. තුන්වැනිව මිනිසුන්ගේ ජීවනෝපායයන් වැඩි දියුණු කිරීම. ඒ වගේම ජෛව විවිධත්වය සංරක්ෂණය කර ගැනීම, භූමි පරිශීලනය මනාව කළමනාකරණය කර ගැනීම වැනි දේවල්. අපි දියුණුව කරා යන්න ඕන තිරසාර විදිහට වනයත් රැකගෙන
අපේ දියුණුව කරා යන අපේ මුතුන් මිත්තන්ගේ තිබුණු ආකාරයේ තිරසාර බව සහිතව අපි ඉදිරියට යවුණු යායුතුයි කියලායි මා හිතන්නේ. අද දවස් පුජ්‍ය මන්දෝයිනෙකුට මේ ලෝක පුජ්‍යටම තේරුම් පුජ්‍ය මන්දෝයිලා තිබෙනවා. මේ ඇත්තෝ මේ මංගච්චපු ගමම් පුජ්‍ය වැරදි තැනයි කියන එක. හැම එකම එක්ම මේ ලෝක පුජ්‍යේ ජීවත් පුජ්‍ය මන්දෝයෙන්න ඌමනා පුජ්‍ය නම් ඉපදුම් පුජ්‍ය මන්දෝයෙන කැකුලෙකුට නිදහස් පුජ්‍ය හුස්ම පුජ්‍ය මන්ද කරගන්න හිට්ලානවා නම් මේ හැම එකමම එකමට එකතු තැන මන්දු වෙන්න ඕනේ. එකමට එකතු තැන මන්දු වෙලා මේ පරිසරය කියන එකම ආරක්ෂා තැන මන්දු කරගන්න ඕනේ.